නැයි අපි දිග පාඩම කරේ ඒකේ මෙන්න මේ අභ්‍යාස ටික අටුනයි මේ අභ්‍යාස ටික ඔයාලට කරන්න කියලා කිව්වා ආ සර් හරි එහෙනම් අහගන්න පුතේ දැන් පටන් ගමු පහත දක්වා ඇති එක එක දිග මිලිමීටර වලින් දක්වන්න කියලා දෙනවා මං ගෙදරට කරලා එවන්න කිව්ව නේද මට කිහිප දෙනා එවලා තිබ්බි එවන්න කියලා කිව්ව නැද්ද නැ කරන්න කිව්වා සර් එවන්න කියලා කිව්ව නැද්ද මට කරලා වැඩ ටික නැහැ සර් නැහැ සර් ආ එහෙනම් මට ඒක අමතක කරා ඊළඟ දවසේ මතක තියාගන්න මේ ගෙදර ටික එවන්න ඕන කරලා right මෞලි මුනි කිව්වා නැත්නම් ඒක අමතක වෙන හින්දා right බලමු එහෙනම් පහක් දක්වා ඇති එක එක දිග මිලිමීටර වලින් දක්වන්න කියලා කියනවා පළවෙනි එක සෙන්ටිමීටර 7යි අපි ඉගෙන ගත්තා සෙන්ටිමීටර එකකට මිලිමීටර කීයක් තියෙනවා කියවද පුතේ 10ක් 10ක් right එහෙනම් සෙන්ටිමීටර 7යි කියන්න පුතේ මේක මිලිමීටර කරන්න 7 ගුණ කරනවා 10 එන්නේ 7 10 70යි 70 දැන් හරි දාගන්න රෝම ඉලක්කම් දෙක සෙන්ටිමීටර 15. එහෙනම් පුතේ 15ත් ගුණ කරනවා 10ෙන්. එතකොට 15 10ෙන් ගුණ කරාදී 100. 50 මිලිමීටර. මිලිමීටර 100. නේද? රයිට්. ඊළඟට බලමු තුන්වෙනි එක. මිලිමීටර 4. දැන් මේක මිලිමීටර වලින් තමයි දක්වන්න කියන්නේ පුතේ මෙතන සෙන්ටිමීටර 5යි කියන්නේ මිලිමීටර කීයක් තියෙනවද මෙතන 50ක් 50ක් තියෙනවානේ ගුඩ් ඒ 50ට අර 4 එකතු වෙනවා එකපාර ලිව්වත් කමක් නෑ මේ 4යි කියලා නැත්තම් මෙහෙම එකතු 4යි එකතු කරලා කමක් නෑ පුතේ මෙන්න රෝම ඉලක්කම් 4 හරි දාගන්නාට सेंटीमीटर 22යි මිලිමීටර 5. එහෙනම් පුතේ 22යි කියන්නේ මිලිමීටර කීයක්? 220යි. 220යි. ඒකට 5ක් එකතු වුණාම උත්තරේ 225යි නේද? අනේ නැස්සෙන්නේ. ඇයි දශම 5 මිලිමීටර උදේ මේක සෝරි සෙන්ටිමීටර එහෙනම් මිලිමීටර කරන්න 10ෙන් ගුණ කරනවානේ 10ෙන් ගුණ කරා අපි කීයද එන්නේ මතකද දශම 28 මිලිමීටර 86 ගුඩ් දශම මිලිමීටර 86යි සර් ඔව් කියන්න සර් ඒකට බිංදුවක් එකතු වෙන්නේ නැද්ද කොහෙද බිඳුවක් කියන්නේ කොහෙටද 860 වෙන්නේ නැද්ද එහෙම කරේ නෑ නේද හොඳට බලන්න පෙරලා බලන්න පුත කලින් කරපු අපි කරානේ වගේම ආ 860 ආවද මේ බලන්න මේ ඇති මේ ඔයාලට කලින් බිඳුවක් ඇවිල්ලාද මේ 85 ලියලා තියෙනවා මේ 8.5 අගට බිඳුවක් දාලාද ඔව් අගට බිඳුව දාලා නෑ ආ ඊළඟට පුතේ 0.4 සෙන්ටිමීටර. එහෙනම් අපි මේ 0.4 කියන එකත් ගුණ කරනවා 10ෙන් කියන උත්තරේ. 4 මිලිමීටර 4 මිලිමීටර 4යි. මිලිමීටර 4ක් නේද? ඉස්සරහට බිඳුව ආවට. ඒ ඉස්සරහට බිඳුවක් දැම්මම කමක් නෑ නේ. සර් හදන එක ඕනද? නෑ කමක් නෑ උත්තරේ විතරක් තිබ්බට ගැටලුවක් නෑ. සර් හත ඉතරම් බිඳුවක් තිබ්බට කමක් නෑ නේ කමක් නෑ කිව්වා පුතා කමක් නෑ හරි හරිද මේ කරපු ටික තියනවා දැන් හරි නේද ඔව් හරි සර් ඊළඟට පුතේ 4 වෙනි ගාන කරන්න තියලා තියෙන්නේ 4 වෙනි ප්‍රශ්නය
පහත මිලිමීටර වලින් දක්වා ඇති එක් එක් දිග සෙන්ටිමීටර හා මිලිමීටර වලින් දක්වන්න කියලායි කියන්නේ. බලන්න පළවෙනි ප්‍රශ්නය මිලිමීටර 12. මේක සෙන්ටිමීටරයි මිලිමීටරයි වලින් පුතේ ලියන්න කියන්නේ. එහෙනම් මොකද කරා? සෙන්ටිමීටර 1යි මිලිමීටර 2යි. මිලිමීටර 2යි. සෙන්ටිමීටර 1යි මිලිමීටර 2යි. මිලිමීටර 2යි. අපි මේකේ එක ඉලක්කමක් ගන්න කිව්වේ නේද පුතේ? එක ඉලක්කමක් ගන්නවා මිලිමීටර වලට ඉතුරු එක දාන්න කිව්වා සෙන්ටිමීටර වලට නේ. හැමතිස්සෙම එක ඉලක්කමයි ගන්න. එහෙනම් බලමු රෝම ඉලක්කම් දෙක 138යි නේ මිලිමීටර. එහෙනම් 13යි 13යි සෙන්ටිමීටර 8යි මිලිමීටර 8යි ගුඩ් හොඳයි. රෝම ඉලක්කම් තුන 235යි මිලිමීටර. මේක 3 සෙන්ටිමීටර 5 මිලිමීටර. ගුඩ්. ඉතින් නේද ඔවා 301 හතරවෙනි එක. සෙන්ටිමීටර 30යි මිලිමීටර 1යි. බයි. සෙන්ටිමීටර 30යි මිලිමීටර 1යි. මිලිමීටර 1යි. හරි නේද? ඔන්න ඔය විදිහටයි. එන්න ඕනේ හතරවෙනි ගාන. ඊට පස්සේ පුතේ ගන්න කියලා කිව්වේ 6 වෙනි ගාන. 6 සහ 7 තමයි හදන්න කියලා තියෙන්නේ. අපි යමු 6 වෙනි ගානට. ඔන්න දැන් ටිකක් දිග ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මෙහෙම කියනවා. හොඳට අහගන්න. නෙත්මිණිගේ මැද ඇඟිල්ලේ දිග මම එක ලියා ගන්නම්. මැද ඇඟිල්ල සෙන්ටිමීටර 5.8යි කියලා කියනවා. හරිනේ. ඊට පස්සේ කියනවා අමායාගේ මැද ඇඟිල්ල. මේ ඇවිල්ලා අපි නම ලියන්න ඕනේ. නෙත්මිණි. හරිනේ. ඊට පස්සේ අමායා. එයාගේ මැද ඇඟිල්ල. එයාගේ තියෙනවා මිලිමීටර 57ක් කියලා නේද? හරිනේ මිලිමීටර 57. මිලිමීටර 57යි. ඊළඟට අමිලා. එයා තියනවා පුතේ සෙන්ටිමීටර 5යි මිලිමීටර 9යි කියලා තියෙනවා. ඔන්න ඔහම තමයි මේ දිග දීලා තියෙන්නේ. එක එක ක්‍රමයට තමයි දීලා තියෙන්නේ. මැද ඇඟිල්ල 5.8 මේ නෙත්මිණිගේ 5.8යි කියලා දීලා අමාය කියන කෙනාගේ 57යි මිලිමීටර කියලා දීලා අනිත එක්කෙනා සෙන්ටිමීටර 5යි මිලිමීටර 9යි කියලා දීලා තියෙනවා. ඔන්න ඔය විදිහට දීලා තියෙනවා. එතකොට අහනවා මෙතනින් පළවෙනි ප්‍රශ්නය තිදෙනාගේ මැද ඇඟිලි වල දිග වෙන වෙනම මිලිමීටර වලින් ලියන්න. නම් පළවෙනි ප්‍රශ්නෙට අපි උත්තරේ ලියමු. නෙත්මිණි. පුතේ නම ලියලා ලියන්න නැත්නම් කවුද කියලා දන්නේ නැහැ නෙත්මිනේ. නෙත්මි. එහෙනම් 5.8 සෙන්ටිමීටර දුන්නේ. පුතේ මිලිමීටර කරද්දි 58 මිලිමීටර. 8 මිලිමීටර නේද? ආ 10 න් වැඩි වෙන්නේ. ඔන්න නෙත්මි. ඊට පස්සේ අමායා. ආ යාගේ නම් මුකුත් කරන්න දෙයක් නැහැ නේද? 57 නේ මිලිමීටර වලින් තියෙනවාමයි. ඒක මුකුත් කරන්න දෙයක් නැහැ. හොඳයි. එසේ අමිලා 59.9 මිලිමීටර. ගොඩ් 59.9 මිලිමීටර. ආ ඔන්න ඒ විදිහට පුතේ නමත් එක්කල යන්න නැත්නම් නිකන් 58යි 57යි 59යි කියලා ලියන්න එපා. මොකද කාගෙද කියන්න දන්නේ නැහනේ. ඒ නිසා අනිවාර්යෙන් නම ලියලා ලියන්න මේ කවුද කියලා. සර්. ඔව්. සර් නම ලියන්න නැතුව ඔව් සර් නම ලියන්න නැතුව ලිව්වට අරදීද වැරදි දා ගන්න එපා නම ලියන්න දැන් අතු පෑනෙන් හරි අදාළ කෙනාගේ නම මම මේ අංක ලියලා ඉරක් ගහලා තමයි මිලිමීටර වලින් ලිව්වේ ඒත් පුතේ
නමක් ලිව්වට නම් හොඳයි මෙතන අදහස් කරන මේ පුද්ගලයන් ගැන නේ කතා කරන්නේ නම එක්ක යනවා නම් තමයි හොඳ නම රතු බැනින් ලියා ගන්න එතනින් අයින් රෝමි ලක්කම් දෙක දිගින් වැඩිම මැද ඇඟිල්ල ඇත්තේ මෙම තිදෙනාගෙන් කාටද එම පිළිතුර පැහැදිලි කරන්න අමිලාට असंग हम गाते क्यों बोले? तेरे माँगे एक के तो लिवे अंकिरे अंकिर क्या रखा बनाए? आ नाम नहीं मिल लिवे? नाम तो लिवे तो मिलीमीटर का पाना तेरे लिवे तेरे मामली ओ क्या ना तेरे मामली लिवे एक गाना सेंटीमीटर वाले ने लिवा मिलीलीटर वाले ने लिवा දෙකෙන් මත් ලිව්වා. හමක් නැහැ. පැහැදිලි කිරීමට ඔය ලියලා තියෙන දේවල් වලට හරි දෙනවා පුතේ. එහෙම නිශ්චිත උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක නිසා ගැටලුවක් නැහැ. සමහර අය මෙන්න මෙහෙමත් ලියන්න පුළුවන් වඩා හොඳයි. අපි දැන් ගණිතය කරද්දී අර ඒ භාෂාවෙන් ලියන්න තියෙනවා නම් හොඳයි මෙන්න මෙහෙම ලිව්වා නම් අපි අංක ටික බලන්න මේ බලන්න ලියන ක්‍රමය මම පනස් හතයි මිලිමීටර වලට වඩා පනස් අට කියන එක විශාලයි මතකද මේ ලකුණ සමාන තලකුණේ අර අට ඇරින්නේ එතකොට වැඩි පැත්තට එහෙම නේද කලකිනට තමයි මේ ඇරිලා යන්නේ ඉන්න පොඩ්ඩක් යන්න සර් net මීගේ නෙමෙයිද මැද ඇඟිල්ල දිග? හරි බලමු ඉන්න පුතේ. ඉන්න කොහොමද? ආ. දැන් මෙයා 57යි නේද net මීගේ මිලිමීටර? දිලුෂි. දිලුෂි නේද? සෙන්ටිමීටර සර්. net මීගේලා උත්තරේ කිව්වේ කවුද? දිලුෂිද? හරි සර්. හරි. මෙයාගේ net මීගේ මිලිමීටර කීයක් දිගයිද? सेंटीमीटर ना सर ये सेंटीमीटर ना 5.8 आईनी पुते एक मिलीमीटर वाले मिलीमीटर वाले ठहरे थे 58 आईनी में सेंटीमीटर ना 5.8 है उधर गाना बनाना सेंटीमीटर ना 58 आईने में दिए नहीं 5.8 ओके गाना बनाना कुछ मारी बताना पंचल मारी हाँ එතකොට පුතේ 58ට වඩා ඊළඟට විශාල වෙන්නේ 59 මිලිමීටර. එහෙනම් විශාලම කෙනා වෙන්නේ මේ තුන් දෙනාගෙන් 59 කියන කෙනා. මේ විදිහට සංකේත වලට අනුතාල ලක්ෂණ දාලා තිබ්බා. හරි පුතේ. ඊළඟට 7 වෙනි ගාන සරල රේඛා ඛණ්ඩ 3ක දිග 5ක පරිදි වේ කියලා පළමු වෙන රේඛා ඛණ්ඩයේ දිග 18යි දෙවන රේඛා ඛණ්ඩය 195 මිලිමීටර තෙවන රේඛා ඛණ්ඩය සෙන්ටිමීටර 18යි මිලිමීටර 7යි කියලා දීලා තියෙනවා. ඒක පළවෙනි ප්‍රශ්නෙන් අහනවා එක් රේඛා ඛණ්ඩයේ දිග මිලිමීටර වලින් ලියන්න. මොනද අර කලින් වගේම ප්‍රශ්නයක් මිලිමීටර වලට හලවන්න කියලායි කියන්නේ. ඒක පළමු රේඛා ඛණ්ඩය. එයා පුතේ දීලා තියෙන්නේ සෙන්ටිමීටර 18යි කියලා. එහෙනම් මේක මිලිමීටර කියවලින් කීයද? मिलीमीटर 80 180
देवन रेखा खंडय मम लील मैदे देवन रेखा खंडय मिलीमीटर प्रश्न अगट अरेकसिया कल्पना एक हर वाली हटाई उत्तर तुन पलवे देवी प्रश्न दिखना प्रश्न देखाई दी तुम आख्या सेंटीमीटर लियला एक प्रश्न है देखा लगती है एक प्रश्न है कर लगती है पहे हतरे पलवी प्रश्न विधर नहीं बंग वाले कर लगती है अलते पलवी प्रश्न कर सेंटीमीटर देवी प्रश्न विधि पटंगा अब दिन देवी प्रश्न पटंगा अरे प्रश्न पहत सेंटीमीटर दक्वायती सेंटीमीटर वलिन दाखवायती एक दिग नेता दिग किराया ना सेंटीमीटर दाखवायती दिग
मीटर वलिन दाक्वान्न मीटर वलिन दाक्वान्न सेंटीमीटर वलिन दक्वायति दिग स्क्रीन के मारकर सेंटीमीटर वलिन दक्वायति दिग मीटर वलिन दक्वान मीटर मीटर सेंटीमीटर मीटर हेकट सेंटीमीटर सी आखिर मीटर तुम सी आखिर कपूते सेंटीमीटर करान अभी मुकुट करान दोनी ने तुम सी आ बेदना सी ए राइट दमित विधि हाँ मैं पैतर विधि में अभी कराने तो क्या सती में हम बेजान पुलवां किया ला राइट हाँ तुम सी ए सी ए वकिया तीन और उत्तरे रेगदास साइज़ ये रसीगे पति ने वां दास एक मीटर है और नहीं तो हमारी गांडती और नहीं देना हद आगे मत के मेहदली मदि मम कथा करहदली मदि विनवा उत्तर हरीश हरी सर
බලමුනේ දෙහිනා එහෙනම් පුතේ 2700 කියන එක sorry 27000 නේ බෙදන්න ඕන 100 කීයද 270යි very good 70යි 270ක් එන්නේ නේ හා අග බිංදු දෙකක් විතරයි පුතේ අයින් වෙන්නේ බිංදු දෙකක් විතරයි අයින් වෙන්නේ මේ හැමතැනම බිංදු දෙකක් බිංදු දෙකක් අයින් වුණා ඒතර 16 ඒතර බිංදු දෙක අයින් වුණාම 3 මෙතනෙත් බිංදු දෙකක් අයින් වෙනවා 270 ඉතුරු වෙනවා right රෝම ඉලක්කම් 4 85 සෙන්ටිමීටර බලන්න මේක ඔන්න දැන් දශම එන්නේ दशम वर्णिंग उत्तर सी एम बेदना दशम पाट मिगन दशम स्थान देखा सेंटीमीटर बिंदु आय दशम हत्ता ही तूना ही अरे सर पोड़ा किन्द सर बिंदु दशम हताई मीटर सेंटीमीटर අලින් වගේම තමයි 156 cm බෙදනවා රබර් එක වැඩිද මේ මගේ කැඩලා තියෙන එකද අයියෝ ඊතරුත් මේතන cm බෙදද්දී අර බින්දු නෑනේ අයින් වෙන්න ඒක දැන් වෙන්නේ මෙන්න මේ සංඛ්‍යාවට කියන්නේ 156ට දශම ස්ථාන දෙකක් කියන එක මේ මෙතන ආයි පුතේ හරි දශම ස්ථාන දෙක ඒ කියන්නේ ඉලක්කම් දෙකකට පස්සේ දශම තිත තියන 1.5යි 6යි මීටර මේ බලන්න මේ දශම දශම තිතෙන් දකුණු පැත්තේ ඉලක්කම් දෙකයි ඒතර 1.5යි 6යි අපි උගර කියන දශම ස්ථාන දෙකක් විතරයි තියෙන්නේ दशम स्थान देगा विधि रही था मैंने मैं इकट्ठा तू उत्तर लिया पांच से पांच सतराई सेंटीमीटर अम्मे
अवसान गान दस तुंसी पनास हाय सेंटीमीटर है। दशम स्थान देखा ही लमाए इलाकम को चरती बात दशम ती दें दाखुनु पैंते इलाकम देखा ही दिया। हरी सर लमाय दें काफे आई जॉइन में ना हाँ सर दिदास तुंसी पनासाय बेदुआसी मेके दशमस्थान है देखा ही दिया ने तो वो उत्तरे बुते विसी तुनाई दशम पहाई हायाई मीजे ने दे दशमस्थान देह किन दशम ना उन्हों इधर तमाय सेंटीमीटर वाली इन दुगने वा मीटर वाले टे खरावान नदी वे क्रमटिका होने टे पुरुवेन्ना